පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන තුල අදි වෙන්නේ අපි යථාර්ථයක් කරපු දේවල් බිම තවදුරටත් සවිමත් කරන්න. දැන් ඔය සමහර ප්‍රතිපත්ති ප්‍රකාශවල දිගින් දිගටම තියෙනවා මේ විදිහේ රාමු හදනවා, නීති රාමු හදනවා, දූෂණය පිටු දකිනවා, ආර්ථිකයේ රාජ්‍ය ප්‍රතිපත්ති හදනවා. මේ සියල්ලම අපි අනපනත් වලින් මේ වෙනකොට සම්මත කළ අවසන් ආර්ථික පරිවර්තන පනත, මහබැංකු පනත, දූෂණ විරෝධී පනත, මේ සියල්ල අපි පනත් වශයෙන් අපි සම්මත කළ ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවලට විරුද්ධව දෙවතාවක් ආයුධ අරගෙන මේ රටේ පොදු මහ ජනතාවගේ දේපල සියල්ල විනාශ කරපු සංවිධානයක්. අදටත් ඒ අලු යට ගෙනින් ටික ටික මතුවෙනවා. ඉතින් මේ සංවිධානය 3% ඉඳලා යම් ප්‍රමාණයක් ඉස්සෙනකොට රැල්ලක් වගේ පේන්න පුළුවන්. අද බංග්ලාදේශයේ අවසන් ඩීසල් කඳුලක් නැති වෙලා තියෙනවා. අද බංග්ලාදේශයේ අවසන් පෙට්‍රල් කඳුලක් නැති වෙලා තියෙනවා. අද මාලදිවයිනේ අවසන් ඩොලර් සංචිතය යන්නේ. මං ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ. කරුණාකරලා මේ පවතින තත්ත්වය වෙනස් කරන තීන්දු తీරන ගන්න යන්න එපා. කාලෙකට ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද සටන්ට එනවා. තව කාලෙකට අරගල කරනවා. තව කාලෙකදී ත්‍රස්තවාදී දේවල් කරනවා. කරලා මේ රට විනාශ කෙරුවා. දෝෂායෝග ඇති කරමින් හතර වටේ සමහර අය දුවනවා දැන් 60ට 60. බොරු කයිවාරු තිබුණත් අනු රලාගේ කටේ මුළු ජනතාව ගරු නායක රනිල් වටේ. මිනිස්සු බලාපොරොත්තු වෙනවා කොමාරි රට ගොඩ ගන්න කියලා. රට ගොඩ ගන්න කවුරුත් ආවනේ. ඕන කෙනෙක්ට සූස්ත්‍රය කියන්න පුළුවන්. සූස්ත්‍රය මිස් වුණා නම් ශාස්ත්‍රය තමයි කියන්න වෙන්නේ. ඒක නිසා අපි දැන් ඕනේවිලා සූස්ත්‍රය ඕන්නේ. අපිට ශාස්ත්‍රය ඕන්නෙත් නෑ. අපිට ඕනේ හොඳම නායකයෙක් ඕනේ. සිලින්ඩරයකට කතරේ ගාලා දිනව කණ්ඩ තමයි අපිට ඕනේ. එහෙම නැත්නම් අපිත් ඔබත් නැති වෙලා යනවා කියලා තමයි මේ පණිවිඩය අපි දෙන්න තියෙන්නේ.